आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत रात्रि प्रवृत्ति विकाशाय में मम कविंदु विजयवर्धन प्रथमेन पुआत सिरस्ताल देशीय औषध निष्पादने वहा इहल नांगवान्न कोविड अरमुदलेनुत रुपियाल बिलियन 1.8ක් अत्यावश्य औषध आनायनेट जनपति उपदेश देई डॉलर रुपयान पुलवान होंदम क्रमे गैन विपक्ष नायक कियाई विषय गैन साक्षात्कार करन पक्ष नायकिन अगमति हमुए अपे कैबिनेट टूर साले मैद ली कैबिनेट टेक वागे वाहन हतरक पहाग गन्न पुलवां क्लास जॉब बेका खोयला देन्न को अद टेलीवेकिन ईवीस सौख्य मात्यांशे रेडी गलवाई अपी दान्न मिलियन 500ක් නැ අද ගෑස් බෙදා හැරීම කොළඹ නගරයට පමණයි ගෑස් පාරවල් වහයි අදත් ඩීසල් පෝලිම් කහඳගම රිමාන් ආදරේ අර්ගලයට අදට දින 56යි මල්වාන නඩුවෙන් බැසිල් සහ තිරුණඩේෂන් නීදොස් කොට නිදහස් 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්ුණා. එයාගමැති රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකින් අතරයි. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා පක්ෂ නායකින්ද එක්ව සිටියා. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීලත් සිවිල් සමාජයත් 50ට 50 වගේ තේරෙන්න ඕනයි කියන කාරණේ තමයි එතෙන්දී අවධාරණය වුණේ. ප්‍රධාන කාරණේ මේ ඇමති මණ්ඩලයේ පත් කිරීමේදී ජනාධිපතිතුමා අගමැතිගේ උපදෙස් මත ක්‍රියා කරනවාද එහෙම නැත්නම් ඒ දෙන්න එක්කහු වෙලා මේ ඇමති මණ්ඩලයේ පත් කරනවාද කියන කාරණා ඒව සම්බන්ධයෙන් ගඟතාවලට එළඹුණා. ඒ කියන්නේ මූලික වශයෙන් තිබිච්ච ගැටලු හතරක් निराකරණය වුණා. තවත් සාකච්ඡා ඉදිරියට යනවා. ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යරය ඉවත් කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධව ඔහු පාර්ලිමේන්තුවට ඒ යෝජනාව එවිය යුතුයි. ඒ අනුව ඉතින් ඒක විශ්වාස භංගයක් වගේ කාරණයක් ගනනලා අග්‍රාමාත්‍යරය ඉවත් කරන්න පුළුවන් නැත්නම් ජනාධිපතිවරයාට හිතෙන දින වේලාවට අග්‍රාමාත්‍යරය ඉවත් කරන්න බැහැ කියන කාරණේ විශේෂ සංශෝධනය අනුව ක්‍රියාත්මක කරා. ඒ වගේ ආරක්ෂක අමාත්‍ය ධූරය හැර වෙනත් අමාත්‍ය ධූර දරන්න පුළුවන්ද නැත්නම් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූර දරන්න පුළුවන්ද කියන කාරණේ අපේ විශේෂ ඉල්ලීම තිබුණේ මෙම ජනාධිපතිවරයා සම්බන්ධව. ඒකෙදී අපි කිව්වේ වර්තමාන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීම සඳහා වන අයිතිවාසිකම අනිවාර්යෙන් තිබිය යුතුයි. ඊට අමතරව වෙනත් ආයතන දරා ගැනීමට ඌට කිසි අයිතිවාසිකමක් තිබිය යුතු නැහැයි කියන කාරණය. යම් යම් එකඟතාවයන් තිබ්බා. අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහභාගීත්වය ටිකක් අඩුව තිබ්බා. අපි දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. 19ට අපේ කිසිම අකමැත්තක් අපි සහයෝගය දෙනවා. මොකද්ද කියලා ගේනේවා දන්නේ නැතුව කොහොමද මෙතන කියන්නේ අපි මේ 19 කියනවනේ අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න සරාඩු කරලා නෙමෙයි. රටේ ආපදුවෙන් ඕන දෙයක් ගන්නවා අපි කැමති. ගේනේවා දන්නේ නැතුව අපි මුකුත් කියන්න බෑනේ. අපි නෙවෙයිනේ ගේන්නේ. කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා. දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය නයාදාර යටතේ ලබා ගැනීමට ඇති හැකියාවන් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රීය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දුන්නේ. කොවිඩ් වෛරසයේ පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබෙන අතර මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කරනවා. ලෝක වෙළඳපළේ ඖෂධ මිල සීක්‍රෙන් ඉහළ යමින් පවතින අතර මෙම තත්ත්වය සැලකිල්ලටගෙන දේශීය විකිරණ ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දිය ණය ආධාර යටතේ ලබා ගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඔයාමඩුව සහ හොරණ මිල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයෝජකයින් 12 දිනක ඉදිරිපත්ව සිටිනවා. එම නිෂ්පාදන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භීමට අපේක්ෂා කරන අතර ඖෂධ වර්ග 200කට අධික සංඛ්‍යාවක් නිපදවීමේ ශක්‍යතාවය මෙම කලාප තුළ පවතින බවයි නිලධාරීන් සඳහන් කළේ. සම්වෘද්ධි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට සහ ගර්භණී මව්වරුන් සඳහා පෝෂණ ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් ඇති බවද ජනාධිපතිවරයා
ප්‍රකාශ කළා. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආරණ්‍ය සඳහා මූලාශ්‍ර කිහිපයකින් මූල්‍ය ප්‍රතිපාදන ලැබෙමින් තිබෙන අතර යෝජිත අයවැයෙන්ද ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දැනට පවතින ප්‍රගතිය මත ඉදිරි තෙමස ඇතුළත සෞඛ්‍ය ශාස්ත්‍රයේ කටයුතු යථාතත්වයට පත් වනු ඇති බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය බොරු කියමින් තම රෙදි තමන්ම ගලවාගත් බව ඊවිස් ආයතනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද ප්‍රකාශ කළා. මිලියන 500ක කතාවක් තම ආයතනය අහලවත් නැති බවයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ වුණේ. කවුරු හරි කියනවා මේක මිලියන 500ක් වටිනා සොෆ්ට්වෙයාර් එකක් කියලා. එතකොට තව කෙනෙක් කියනවා ඒක මිලියන 640ක් කියලා. මම නම් අද වෙනතුරුත් දන්නේ නැහැ මේ ෆිගර්ස් කොහෙන්ද ආවේ කියලා. මොකද අපිට හම්බුන පර්චස් ඕඩර් එක 2008 දෙසැම්බර් මාසේ හරි නොවැම්බර් මාසේ මට හරියටම දිනේ මතක නැහැ මිලියන 223යි. ඒ සොෆ්ට්වෙයාර් එකට නෙවෙයි. හැබැයි මීඩියා එකේ ගියේ මිලියන 550ක් අපි ලබා ගත්තයි කියලා. ඇත්තටම මේ සොෆ්ට්වෙයාර් එකට කීයක් ගියාද කියලා මං හිතන්නේ මුළු රටේම ජනතාව දැනගන්න ඕනේ. ඇත්තම කිව්වොත් මිලියන 83යි. ඒවා මේ අපි හදාගත්ත දේවල් නෙවෙයි. මේක ටෙන්ඩර් එකකින් ගත්ත ෆිගර්ස්. ඒ ෆිගර්ස් තියෙනවා. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. මේක තමයි ඇත්ත. මිලියන 83යි. එතකොට මොකද්ද මේ මිලියන 223ක් කියන්නේ? රිකරින් කියලා තව තියෙනවා මිලියන 118ක් අපි ලියලා දීලා. මම ඒකත් එක්ස්ප්ලেইন කරන්නම්. මිලියන 223න් අපි අඩු කරන්න ඕනේ සොෆ්ට්වෙයාර් එකට මිලියන 83ක්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? මේක කවුරුත් දන්නේ නැහැ. මේකේ ස්කෝප් එකක් හදනවා. අපි නෙමෙයි ස්කෝප් එක හදන්නේ. ඒක හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක දිහා බලලා ආයතන පහක් මේකට ටෙන්ඩර් කරනවා. ඒකෙන් අපිව තේරෙනවා. මම අනික් ආයතනවල කියපු ගණන් කිව්වොත් ඔබතුමාලාට පුදුම වෙයි. අපි ටෙක්නිකලි ලෝවස් ක්වොලිෆයිඩ් කියලා අපිට ඔය ටෙන්ඩර් එක හම්බුනේ. හැබැයි ඒ වෙලාවෙත් අපේ ඩොකියුමන්ට්ස් වල තාම තියෙනවා අපි කෝඩ් කරේ මීට වැඩිය මිලියන 300 ගන්න. හැබැයි අපිත් එක්ක ඒ හිටිය නිලධාරීන් ඉඳගෙන මාස ගාණක් අපිත් එක්ක නෙගෝෂিয়েට් කරලා 223ට බැස්සෙව්වේ. ඉතින් මට පුදුමයි මේක කවුරු කියනවද ඔඩිටර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වලු මිලියන 500යි කියලා. සොෆ්ට්වෙයාර් එකට ගියේ නැහැ. ඒක මම මට කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ අපි දෙන ඩොකියුමන්ට් එකේක හොඳට අකුරු ලියල් අකුරු වලින්ම තියෙනවා. කවුරුත් ඇහුවේ නැහැ මොකද්ද මේ සිස්ටම් එක කියලා. මේ සිස්ටම් එකෙන් තමයි රටට එන හැම මෙඩිසින් එකක්ම ස්පිරිතාලෙට ඩිස්ට්‍රිබියුට් කරලා හැම ස්පිරිතාලෙකටම පේනවා මොනවද බෙහෙත් තියෙන්නේ කොහෙද. මම ඉස්සරහට ගියොත් මේ සිස්ටම් එක එන්ඩි ඉස්සෙල්ලා මේ සිස්ටම් එකක් තියා කම්පියුටරයක්වත් තිබ්බේ නැහැ. කම්පියුටර් තියෙන්න ඇති ඩේටා එන්ටර් කරන්න හරි ලියුම් ගහන්න හරි. මේක තමයි පළවෙනියෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය නෙට්වර්ක් වයිඩ් සිස්ටම් එක. තව එක්කෙනෙක් අහනවා ඇයි මේක අවුරුදු 2008 ඉඳලා මෙච්චර ගියේ කියලා. මේක ලේසි පහසු කමක් නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් දැන් ඉඳගෙන 2008 වෙච්ච ඇයි ඔච්චර කල් ගියේ කියලා. අපි දන්නවා මොකද්ද උනේ කියලා. අපි ඇත්තටම කිව්වොත් ඒක නිකන් අර කැලේකට ගිහිල්ලා නගරයක් හදනවා වගේ වැඩක් අපි කරේ. මුළු මුකුත් තිබ්බේ නැහැ ඒකේ. මතක තියාගන්න මේ සිස්ටම් එකෙන් තමයි බෙහෙත් බෙදන්නේ. එතකොට අපි මේ සිස්ටම් එක ඩෙවලොප් කරනකොට බෙහෙත් බෙදෙන එක නවත්තන්න බෑ. ඒකත් ඒ විදියටම දුවන්න ඕනේ. එතකොට අපි ට්‍රේන් කරන්න ඕනේ. ඔය දැන් මිලියන 500 කිව්ව එක මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති අපි මිලියන 500ක් කරන්නේ නැහැ. අපි දන්නේත් නැහැ. ගත්ත මිනිස්සු කොහේ හරි ඇති මම නම් දන්නේ නැහැ. අපේ ආයතනයේ හම්බුන ගණන් අපි ගාව ලිඛිතව චෙක් එකේ කොපිය පවා අපි ගාව තියෙනවා. මේක කාගේවත් රෙදිටි හොදගත්තේ අපේ ඇඟ උඩින්. औषध गबडा किरीमे दत्त पद्धति संधा ईवी समागमट गेवायति मुदल औषध निष्पादन सपयुम सह नियामन राज्यमात्यांशे हिटपुलेकाम विशेषज्ञ वैद्य आरएमएसके रत्नायक अद हेलिदराव कला ඇත්තම මම එදා කෝබා කමිටුවේදී ප්‍රොජෙක්ට් එකේ මේ වෙනකොට කරලා තියෙන වීදම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රකාශ කරේ. 2009 පටන්ගෙන 2021 දක්වා අපි මේ ආයතනයෙන් නැත්තම් මේක පවත්වාගෙන ආයතනයට අපි ගෙවලා තිනවා මිලියන 385. නමුත් සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක සදා වීදම මිලියන 644 මේ තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ඇස්ටිමේට් ප්‍රමාණය තියෙන්නේ. අපි මුළු රෝහල් පද්ධතිය ගත්තම 1159ක් තිබෙනවා. අවදා හරින් මේක සම්පූර්ණයෙන්ම මේ 1159ම සම්බන්ධ කරන්න අවශ්‍යයි. ඒක මේ අවුරුදු ගාන තුල අපි මේ ප්‍රොජෙක්ට් එක මිලියන 600 ගණක් වියදම් කරලා මේ වෙනකොට 237ක තමයි කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. මේ වෙනකොට අපි දබා දීලා තියෙන ඇස්ටිමේට් අනුව එක ලයිසන් එකක් සඳහා පමණ ලක්ෂ 3ක් විතර යනවා. අපිට මේ නැක ලයිසන් එකට මේ ඔක්කොම රෝහල් ටික එකතු කරන්න ගියොත් එහෙම මේ ලයිසන් එක රෝහලකට ලයිසන් කීපයක් ගන්න වෙනවා. අවුරුදු 3ක් සඳහා මිලියන 7000කට ප්‍රමාණයක් වැය වෙනවා මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට ගියොත් එක්ක මම ප්‍රකාශ කරේ. මේ ප්‍රොජෙක්ට් එක මේ විදියටම ඉස්සරහට අරන් යනවා නම් තමයි ඒ ගාන යන්න කියලා කිව්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හොර ගුහාවක තත්ත්වයකට පත්ව තිබෙනවා. හිතුමතේ රටට අවශ්‍ය නැති ඖෂධ ආනයනය කිරීම අද බරපතල ප්‍රශ්නයක්. ඉන්දියානු නාය අටතේ තවත් ජාව ආරමකටද මේ සූදානම. රවි කුමුදේශා දේපිලි මදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා.
औषध වගයක් මිලදී ගැනීම සඳහා ඇනවුමක් ඉදිරිපත් කළා තියෙනවා. මේ ඇනවුමට අනුව කොලෙස්ටරෝල් පෙත්තක් මිලදී ගන්න යනවා ඩොලර් 6.50කට. මේ කොලෙස්ටරෝල් පෙත්ත ලංකාවේ නිෂ්පාදනය වෙනවා අද වෙනකොට 1.50ට. මෙච්චර කල් අපි ගණන්ලා තියෙන්නේ ඩොලර් 1.33කට වඩා අඩු මුදලකට තමයි මේ කොලෙස්ටරෝල් පෙත්. හැබැයි මේ මිලදී ගන්න ඉන්දියන් රජයෙන් දුන්න ක්‍රෙඩිට් ලයින් එක හරහා. මේ ආණ්ඩුවෙන් ගත්ත ණය මුදල අවුරුදු 3ක් ඇතුළත මේ ලංකාවේ රජය ආයේ ගෙවන්නට ඕන. එතකොට මේ ක්‍රෙඩිට් ලයින් අද වෙනකොට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුහසින් සෞඛ්‍ය බලධාරීන්ගේ ඇප්‍රුවල් එකෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ආශිර්වාදයෙන් හොරකම් කරන තැනකට ගිහිල්ලා තියෙනවා. මේක මොනතරම් දරුණු ඒ වගේම හොරා කෑමට පුරුදු වෙච්ච රටක්. 1.50ට රටේ නිෂ්පාදනය කරන්නට පුළුවන් පෙත්ත 6.50ට ගේන්න අනුමැතිය දෙන්නේ කවුද? මේ මාෆියාවන් නවත්තන්න අඩුම තරමේ ණය මුදල් වලින් හොරකම් කරන්න තියෙන ඉඩකඩ නවත්තන්න. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. කරුණාකරලා IMF එකට යන්න. IMF එකෙන් කියනවා මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න. රට බංකොලොත් අතරේ පත් වෙලා තියෙනවා. එයා ස්විස්සේ මුල කියන්නේ. හැබැයි ඒකට කිසි දෙයක් කරන්නේ නැහැ. කවුද ජනාධිපති ලේකම් PP ජයසුන්ද? එයාම තමයි අනිවාර්යෙන් ගේන්න ඕනේ දඬුකඩේ ගහන්න ඕනේ. දායසිරි ජයසේකර කියලා තියෙනවා PB ජයසුන්දරව දඬුකඩේ ගහන්න ඕනේ කියලා. ඒ 2020 මාර්තු ඉඳලා අපේ රට ආර්ථික අගාධයකට යනවා කියලා දැන දැනත් පියවර ගත්තේ නැති නිසයිලු. PB විතරක් නෙවෙයි දඬුකඩේ ගහනවා නම් එදා හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, මහ බැංකු අධිපති WD ලක්ෂ්මන් ඒ දඬුකඩේම ගහන එක තමයි සාධාරණ. ඊට පසුව SR ආටිකල්, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල් දඬුකඩේ ගහන්න අමතක කරන්න එපා හොඳේ. ඊටත් වඩා රසායනික පොහොර තහනම් කරපු පුදුම විධායක බලතල තියෙන ගෝඨාභය ජනාධිපතිට මොකද කරන්නේ? දඬුකඩේ ගහනවද? උල තියනවද? ඇත්තටම දයාසිරි දැන් ඔයාලට මොකද කරන්න ඕනේ? 2020 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියනේ නේද? පාර්ලිමේන්තුව වහලා තිබ්බෙත් නෑනේ. ඔය පාර්ලිමේන්තුවේ මේ ආර්ථික අර්බුදයේ හරියටම කතා කළේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් නැත්තම් 8 දෙනෙක් විතරයි. අපිට නම් නම් පවා මතකයි. අනිත් හැමෝම කලේ කාලා බීලා කුණුහරුප කතා කරලා ගෙදරටත් බත් අරන් ගිය එක තමයි. අඩුම ගානේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා දැනගෙන හිටියද? පාර්ලිමේන්තුවට පිටින් රාජපක්ෂ පවුල තීන්දුව තීරණ ගන්නකොට ඔය කැබිනට් එක ක්‍රියා කළේ මැද සාලේ තියෙන ලී කැබිනට්ටුවක් වගේ. ඒ නිසා එක අය කුදෙන්නෙකු පිට වරද පටවලා ගැලවෙන්න බෑ. මේ රට මේ අගාධයට ඇදලා දාපු ඔබ සියලු දෙනාම ස්වේච්ඡාවෙන් දඬුකඩේ ගහගන්න නැත්නම් කැමැත්තෙන් උල උඩ ඉඳගත්තත් කමක් නැහැ. මොකද අද අපේ රටේ ජනතාව ඉඳගෙන ඉන්නේ නිකන් උලක් උඩ නෙමේ රත් වෙච්චි උලක් මතයි. එතනට රට ඇදලා දැම්මේ මේ ඔබ සියලු දෙනාම සාමූහික වගකීම අමතක කළ නිසා බව කිව යුතුයි. සමහර දූෂිත නිලධාරීන් සහ සුදු කරපටිකාරීන් කරට කර හොරකම් කරනවා. හෙටත් හොරකම් කිරීමට නියමිත රටක්. හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යාංශය. අපට ටෙලිවැකියට දැන් විවිධ තොරතුරු ගලා එමින් තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් නිකන් හොරු නෙමේ කම්බ හොරු කියලා අද ඔප්පු වෙමින් තිබෙනවා. කෝප් කමිටු හෙලිදරව් වලින් පසුව අපට අද තවත් අපූර්ව විස්තරයක් ලැබුණා. අප ඊයේ ප්‍රකාශ කළ අවුරුද්දටම ඕනේ එක්තරා ඖෂධයක ප්‍රමාණය පෙති 10000යි කියලයි. ලක්ෂයක් ගෙන්නවා කියලාත් කිව්වා. ඩොලර් 760කට ගන්න පුළුවන් එක පෙත්තක් අරන් තියෙන්නේ ඩොලර් 4ට. කොහොමද ගැහිල්ල? අන්න ඒ ගෙනාපු ඖෂධයේ දැන් කල්ලිකුත් වෙලාලු. ඔය ඖෂධයේ ගේන්න තීන්දුව කළ නිලධාරියව හොයාගන්න. සාධාරණ පරීක්ෂණයක් තියන්න. මේ නිලධාරියාගේ නම හෙලි කරන්න. වහාම එක පෙත්ත ගානේ දිනකට 3 වරක් අවුරුද්දක් මේ නිලධාරියට බොන්න දෙන්න කියලා අපි යෝජනා කරනවා. දැන් ඇටෝවා කියලා පෙත්තක් තියෙනවා. මිලිග්‍රෑම් 10 ඩොලර් 760යි. මේ තමයි ජාත්‍යන්තර මුදල. මිලිග්‍රෑම් 20 ඩොලර් 1.720කට ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඇටෝවා ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. එහෙම නැත්නම් SPMC එක.
මේ පෙත්තක ලංකාවේ නිෂ්පාදන වියදම කියන්නේ මිලිග්‍රෑම් 10ක පෙත්තක නිෂ්පාදන වියදම රුපියල් 2යි. ඇලුමිනියම් ආවරණයක දාලා ෆාමසි වලට දැම්මොත් පෙත්තක වියදම රුපියල් 6725යි. දැන් ඇත්තටම අපට මේ දවස්වල ඖෂධ ගන්න මේ ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් තමයි ලැබිලා තියෙන්නේ. කියන්නේ ණයක් ලැබිලා තියෙන්නේ. ණයට අපි එහෙම බෙහෙත් ගන්න ඕනේ. ඇමරිකානු ඩොලර් මිලියන 160ක් විතර ලැබිලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් අඩුම ගානට හදාගන්න පුළුවන් දැනටත් හදන ඇටෝවා ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙන්වන්න කවුද තීන්දු කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් හරහාමයි මේ ඇටෝවා ගෙන්වන්න තීන්දු කරලා තියෙන්නේ මිලිග්‍රෑම් 10 රුපියල් 2කට හදා ගන්න පුළුවන් ඇටෝවා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා ගෙන්න ගන්න හදනවා එක පෙත්තක් ඇමරිකානු ඩොලර් 4ක් වෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 2කට මේ රටේ හදන්න පුළුවන් දැනටමත් හදන පෙත්තක් ඩොලර් 4කට අර පිනට හම්බෙන ගෙවන්න හම්බෙන ණයනුත් ගෙන්වන්න කවුද අනුමැතිය දුන්නේ ඒ ඇයි කියන කාරණේ හරි වැදගත් ගත්නි මේ විදිහට ඉන්දියාවෙන් ලැබෙන ණය මුදලිනුත් මොන වගේ ඖෂධද මේ ගේන්න හදන්නේ කීයක් යටි මඩි ගහන්න හදනවද කියලා දැන් වහම හොයලා බලන්න ඕනේ දැනටමත් මේ ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එක හරහා ඖෂධ වර්ග 30කට වැඩියෙන් ඇනුම් කරලා තියෙනවලු ඇත්තටම ඖෂධ කියන්නේ මහා මාෆියාවක් ඖෂධ මාෆියාවේ උප්පරිමියටම ඉන්න පිරිසක් තමයි ওই සෞඛ්‍ය අමාත්‍යංශය තුල ඉන්න සමහර නිලධාරීන් ඇත්තටම අපට අවුරුද්දකට ඖෂධ ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 280ක් විතරයි. ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එකෙන් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 160ක් විතර ලැබිලා තියෙනවා නම් අපට ලොකු කාලයක් මේ ඖෂධ හිඟියේ මග හැරවගෙන වැඩේ ඉදිරියට අරගෙන යන්න පුළුවන්. නමුත් ඇත්තටම අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට දාලා අනවශ්‍ය කඩිනමින් ඕනේ නැති ඖෂධ පුදුම විදිහට ගේන රටක් මේක. මේ වගේ ණයක් ලැබුණ වෙලාවක ඒ ණය මුදලින්නුත් ගසා කනවා නම් ඇත්තටම අර හිඟන්නගේ පාත්‍රේ හෙන හුරා වැටෙන වගේ වැඩක් නේ නේද යන්න අපායක් හොයා ගන්න කියලා අපි තමුන්ලට මතක් කරනවා අද අපේ ටෙලිවැකියෙන් කියන්නේ වහාම සෞඛ්‍ය අමාත්‍යංශයේ සමහර නිලධාරින්ගේ වත්කම් හොයන්න මේ ඖෂධ ඇනෝම් කිරීමේ ක්‍රියාවලිය වහාම පුවත්පතක හෝ දාලා ප්‍රසිද්ධ කරන්න එතකොට විනිවිද භාවයේ ඇති වෙනවා සමහරුන් ඉන්නවලු සුපිරි වාහන 4-5 තියාගෙන ඉන්න ක්ලාක්ලා පවා පුළුවන් නම් එහෙම රස්සාවක් තියෙන තැනක් අනේ අපිටත් කියන්නකෝ ක්ලාක් ජොබ් එකක්වත් හොයාගෙන යන්න නේද වාහන 4-5 තියාගන්න පුළුවන් වැටුප් ක්‍රමයේ කියන්නකෝ දැන් කාලේ හරි දේශපාලන සුදු කරපටිකාරීන් වගේම ටයිකෝඩ් දාන මේ හොර සමහර රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව සිවිල් පුරවැසි බලය හදන්නම ඕනේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්පූර්ණ ක්‍රියාවලිය ටෙන්ඩර් ක්‍රම ඇනෝම් කරන ඖෂධ රටට ප්‍රසිද්ධේ කියන්නට අවශ්‍යයි මේ විනිවිද භාවයේ වහාම හදන්න එවිට ඕනම වෛද්‍යවරයෙකුට හෝ සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට මීට අභියෝග කරන්න පුළුවන් මේ විවෘතභාවයේ නැති නිසා මේ පාරදෘශ්‍යභාවයේ නැති නිසා තමයි අද මේ විදිහට මහා වංචාවන් බිහි වෙමින් තිබෙන්නේ සිවිල් පුරවැසියන් ලෙස අප නිහඬව සිටින තාක් මේ හොරුන්ට හරියට අර පනින රිළවුන්ට ඉනිබම් බඳිනා වගේ තමයි අපේ ජීවිතත් ඒ නිසා දැන්වත් සිවිල් පුරවැසි බලය ශක්තිමත් කරමු මේ හොර නඩේ හෙලිදරව් කරන පාරවල් හොයමු මාර්ග හදමු අලුත් සමාජ ක්‍රමයක් බිහි කරන්න අපි මුල් වෙමු කියලා යෝජනා කරනවා මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉදමක් සුවිසල් නිවසක් සහ තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරු නඩේෂන්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔවුන් අදයම නඩුවේ නිදොස් කොට නිදහස් කිරීමට ගම්පා මහා අධිකරණය නියම කළා. දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක සොවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපලක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව මෙම නඩුවේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් කිහිප වතාවක්ම අධිකරණ හමුවේ පෙනී සිටියා. අවසන් වරට නඩු විභාගය පැවැත්ුණේ මැයි මාස 13 වනදායි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම එදින අධිකරණ හමුවේ පෙනී
සිටියේ නැහැ. මේ මාස 13 වනදා මෙම නඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීමට තිබූ අතර වෙත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුනි මාස 3 වනදා දක්වා කල් තැබුවා. මීට පෙර මාර්තු 25 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම නිවස ඉදිකළ කොන්ත්‍රාත්කරු අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ මල්වානේ නිවස පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට තමා පැමිණිලක් කර නැති බවයි. එමෙන්ම තමා විසින් සිදු කරන ලද යයි කියන ප්‍රකාශයේ ඇති අත්සනද පිළිගත නොහැකි බව ඔහු සාක්ෂි දෙමින් අධිකරණයේදී ප්‍රකාශ කළා. එම කොන්ත්‍රාත්කරු මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරුයි. ඒ අනුව කොන්ත්‍රාත්කරු එසේ පවසන නිසා බැසිල් රාජපක්ෂට සහ තිරු නඩේෂන්ට විරුද්ධව ඇති මෙම නඩුව ගැන මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු කරන්නේ නැති බව පැමිණිල්ල මෙහෙ වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මහාධිකරණයට දැනුම් දුන්නා. පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු කරන්නේ නැතිව නඩුව අවසන් කර ඇති හේයින් තම සේවාදායකින් අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙසයි බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයින් අධිකරණයට පැවසුවේ. ඒ අනුවයි එදින මෙම නඩු තීන්දුව මැයි මාස 13 වනදා ප්‍රකාශ කරන බව අධිකරණය පැවසුවේ. නමුත් මැයි මාස 13 වනදා සැකකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කළේ අද දිනයි. ඒ අනුව අද දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හෙටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන දෙදෙනා මල්වාන නිවසේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පා මහාධිකරණය නියෝග කළා. මේ අතර බැසිල් රාජපක්ෂ පැමිණි මෝටර් රථය සහ ඔහුගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක රථ වාහන නවතා තිබීම තහනම් යයි සඳහන් කළ පෝරුවක් අසල නවතා තිබුණේ මේ ආකාරයටයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයට පැමිණි නීතිඥයින් මෙලෙස අදහස් පළ කළා. पत्र තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයනය ප්‍රවර්ධනය කිරීමෙන් මෙරටට ඩොලර් රිපීමේ හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. යාවිස්සාවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඩොලර් උපයන්න පුළුවන් හොඳම ක්‍රමවේද ගණනාවක් තිබේ. ඉන් එකක් තමයි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන ප්‍රවර්ධනයේ. තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන ප්‍රමාණය තවමත් US ඩොලර් බිලියන 1යි. අපි කොහොම හරි යන්න ඕන US ඩොලර් බිලියන 5 ඉලක්කයට. දැන් මැතිවරණ වේදිකාවේ අපි බිලියන 1 ඉඳලා බිලියන 5 දක්වා යනවායි කිව්වට කවුද ඒ තැනට යන්න කටයුතු කරන්නේ? ආණ්ඩුවේ කවුරුත් නැහැ. ඇයි? ආණ්ඩුව බංකොලොත්. ආණ්ඩුවට මුදල් නැහැ. දැන් ආණ්ඩුවට කරන්න පුළුවන් එකම දේ තමයි සල්ලි අච්චු ගැසීම. අලුත්ම නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ. මුදල් අච්චු ගැසීම. හැබැයි අපිට පුළුවන් එක අද මේ කරන්නේ ඒකයි. අපිත් කියනවා තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 5 දක්වා වැඩි වෙන්න ඕනේ කියලා. එහෙම කියන ගමන් පාසල් මට්ටමේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය අපි වර්ධනය කරනවා. ලබන අඟහරු ආදාතයේ ගෑස් බෙදන්නේ නැති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා. අද දින ගෑස් බෙදා හරින්නේ කොළඹ නගරයට පමණක් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. අදින් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කිරීම අවසන් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුගිය අඟහරුවාදා දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩබෑ ගෑස් තොග පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශවලට බෙදා හැරීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කළේ. අදත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 16,000ක් වෙළඳපළට නිකුත් කිරීමට සමාගම පියවරගෙන තිබෙනවා. අද දින කොළඹ නගරයට පමණක් ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ. අලුත් නැවෙන් ගෑස් ගොඩබෑම සිදු කළ වහාම ලබන
හපතලේ නගරයටත් අද ගෑස් ලොරියක් පැමිණ තිබුණා. හපතලේ නගරයේ ඇති ගෑස් අලෙවිසල් තුනෙන් දෙකකට අදාළ ලොරි රථයෙන් ගෑස් ලබා දී පිටව යාමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා. එම ස්ථානයට රැස් වූ පිරිස ලොරි රථය නවතා ගෑස් සිලින්ඩර 50ක් ලබා ගැනීමටයි කටයුතු කර තිබුණේ. ගැටලුව විසඳීමට හපතලේ පොලිසියටද එම ස්ථානයට පැමිණීමට සිදු වුණා. කොම්පන් වේදිය මැලේ වේදියත් අද ගෑස් සිලින්ඩර නිසා මෙලෙස අවහිර වී තිබුණා. ගෑස් 600කට ටෝකන් දුන්නා කියලා පොලිසියනොත් කියනවා. ඒ වුණාට කිසිම නම්බරයක් දාලා නෙමෙයි ටෝකන් දුන්නේ. ටෝකන් ඉවරයි කියලා අනිත් මිනිස්සුන්ට ටෝකනුත් නැහැ ගෑස් උත් නැහැ. පසුගිය දින කිහිපය තුල පැවති දිගු ඉන්ධන පොලිම් වල යම් අඩුවක් ඇතැම් ප්‍රදේශවල ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. පෙට්‍රල් පොලිම් අඩු වුණත් ඩීසල් ගන්න තවමත් ජනතාව පොලිම් වල රැඳී සිටින ආකාරයක් දක්නට ලැබුණා. මේ ප්‍රදේශ කිහිපයක පැවති ඩීසල් පොලිම් ගෝටා ගෝගම සහ මයිනා ගෝගම සාමකාමී අරගල වලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මහින්ද කහඳගම එළවෙන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එය අද ඔහු අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ආදරය අරගලයට අදට දින 56යි. පසුගිය නවවනදා ගෝඨාගෝ ගම හා මයිනාගෝ ගම සාමකාමී අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුටගත් මහින්ද කහඳගම ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මහින්ද කහඳගම ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බහර වීමෙන් අනතුරුවයි අත්තරංගුවට පත් වුනේ. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමකේ මහතා හමුවට ඉදිරිපත් කළා. එෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මහින්ද කහඳගම ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කළේ. මේ අතර පසුගිය 9 වනදා ගාලුමෝදර සාමකාමී අරගලයට පහර දුන් පුත්කලින් අතරින් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට අධිකරණය කටයුතු කළා. ඉන් දෙදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මේ වන විට සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සිද්ධීන් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනත් පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සහ විවිධ රජයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 26 දෙනෙක් තවදුරටත් මේ සම්බන්ධ විමර්ශන කටයුතු පවත්වනවා. ඒ වගේම ගරු අධිකරණයට නම් කරනු ලැබුවා පසුගිය දිනක සැකකරුවන් 4 දෙනෙක් සම්බන්ධව එයින් සැකකරුවන් 2 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඉදිරි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම අනෙකුත් මිට අදාළ සැකකරුවන් පිළිබඳව සොයා බලා සාක්ෂි තිබෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කීපයක්ම දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එසේම පසුගිය 9 වනදා නිට්ටඹුව ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලින් 2 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආදරේ අරගලයට අදට දින 56යි. ඊයේ රාත්‍රියේදීත් විශාල පිරිසක් ගාලුමෝදර පිටියට පැමිණියේ වත්මන් රජයට විරෝධය පළ කිරීමටයි. දැන් අපි හැදෙමු අපි රැකෙමු විශේෂාංගය.
ඉදිරියේදී සිදුවන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා බොහෝ පිරිස් මේ වන විට ගෙවතු වගාව සඳහා යොමු වී තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනා තම නිවසේ ඉඩ ඇති කුඩා හෝ බිම් අඟලක වෝද වගා කිරීමට පටන් අරගෙන තිබෙනවා. එලෙස තම නිවසේ උඩුමහලේ ඉතා සාර්ථක ලෙස ගෙවත්තක් පවත්වාගෙන යන ගොවි මහත්කු පිළිබඳ පුවතක් අපට ගාල්ල කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටාව හන්දිය ඇති තුෂාර මදනායක මහතාගේ නිවසේ සිව්වැනි මහලේ ඇති මෙම ගෙවත්තේ එළවලු පළතුරු ඇතුළු ආදී විවිධ වර්ගවල ශාක විශාල ප්‍රමාණයක් වගා කර තිබෙනවා. මම ගෙවත්තක් වගා කරගෙන යනවා මගේ නිවස පිහිටි ගොඩනැගිල්ලේ 4 වෙනි මහලේ රූෆ් ටොප් එකේ. මම රසායනික පොහොරක් භාවිතා කරලා නැහැ. මේක දාලා තියෙන්නේ කාබනික පොහොර. කාබනික පොහොර අමාරු දෙයක් නෙවෙයි. මම මේක හිටවල තියෙනවා වම්බොටු හිටවල තියෙනවා වැටකුළු හිටවල තියෙනවා දඹල හිටවල තියෙනවා මෑකරල් පැපොල් බඩඉරිඟු ඊළඟට පැෂන් මේ පළතුරු හැම జాතියක්ම රම්බුටන් හැමදේම මම මේක හිටවල තියෙනවා. මේ අතර මෙවර යල කන්නේ සඳහා නාචද්දුව ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට ගොවි ජන සේවය මගින් පියවරගෙන තිබෙනවා. ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයෙන් රට බේරා ගැනීම සඳහා වගා කටයුතු වලින් බැහැර නොවි සියලුම ගොවීන් හැකි පමණින් වගා කළ යුතු බවද නාචද්දුව ගොවීන් පවසනවා. දැන් තවත් වත් කිහිපයක් කෙටියෙන් දක්ෂින අධිවේගී මාර්ගයේ බෙලියත්ත බැදිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගත් රවිදු වේදාරච්චි පෙදවූ කැබ් රථය පොලිස් බහරයට ගෙන තිබෙනවා. මාතර පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැඩලීමකදී නිවසක සංවාද තිබේදී මෙම කැබ් රථය සොයාගෙන ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට 11.25ක් පැවති විදුලි සංදේශ බද්ද 15ක් දක්වා ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. 8ක් පැවති වැට් බද්ද 12 දක්වාද ඉහළ නැංවෙන අතර 20.6ක් පැවති සමස්ත බදු ප්‍රතිශතය 31.43ක් දක්වා ඉහළ නැංවෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා කළ ඉල්ලීමකට අනුව කොළඹ පිහිටි ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය මගින් 19.90 සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කෙරුණා. 2018 වසරේ බොරලස්කමු ප්‍රදේශයේදී සිදු වූ රියානුතුරක් සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරියක් අද වරද පිළිගත්තා. මෙම අනතුරින් පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙනවා. මියගේ තනතාගේ පවුලේ ඥාතීන්ට රුපියල් 100ක වන්දියක් ගෙවන ලෙසයි කොළඹ මහතිකරණය නියෝග කළේ. මෙහිදී ඇයට විරුද්ධව අධිචෝදනා ඉදිරිපත් කර තිබුණා. පතදුම්බර මඩවල ප්‍රදේශයේ අඩු ආදායම් ලැබේ පවුල් 300ක් සඳහා වියලි ආහාර බෙදා දීමක් අද සිදු කෙරුණා. වැඩසටහන පැවැත්ුණේ මඩවල ශ්‍රී ජිනමංගලාරාමේදී. චින දානපතියන් පිරිසක් මිට දායකත්වය ලබා දී තිබුණා. සියද රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියද ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.